වීවර්ස් හැම පින්තූරයක් පිටපසම කතාවක් තියෙනවා. නමුත් ඒ කතාව සතුටුදායකද නැතිනම් දුක්බර එකක්ද කියන එක තමයි වැදගත්. එහෙම අපි අද බලන්න යන ෆොටෝස් වලට පිටපස්සෙන් තියෙන භයංකර සැඟවුණු කතාව මොකක්ද කියලා බලමු. එහෙමනම් එන්න අපි අද වීඩියෝකට යමු. පැට්‍රිසියා සහ ඔහුගේ සහෝදරයා කෙවින් පොඩි කාලේ ඉඳලම බාට් දඟකාර සෙල්ලම්කාර ළමෙක් හැටියට තමයි හැදී වැඩුණේ. තමන්ගේ පාසලේදී ප්‍රශ්න ගොඩක් ඇති කරපු නිසා ඔහු පාසලනොත් ඩ්‍රොප් අවුට් වෙලා තියෙනවා. මේ නිසා සයිකියාට්‍රිස්ට් ගාව ප්‍රතිකාර සඳහා ගිහිල්ලා තියෙනවා. බාට්ට පැරනොයිඩ් ඩිලෝෂනල් ඩිසෝඩර් කියන රෝගයක් තිබිලා තියෙනවා. බාට් කේ දෙමාපියන් මුදල් වලින් මේ රෝගේ සුව කරන්න පුළුවන් කියලා හිතලා බාට්ට ගොඩක් සුකෝපපෝකි මෝටර් රථ, ලේක් සයිඩ් හවුසස් ඒ වගේ දේවල් ඔහුට අරන් දෙනවා. ඒ වගේම ඔහුව ප්‍රසිද්ධ යුනිවර්සිටි එකකටත් ඇතුළත් කරනවා. උපාධිය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස ඩොලර් 4000ක් වටින රොලෙක්ස් වොච් එකක් ඔහුට තෑගි කරනවා. නමුත් ඇත්තටම බාට් උපාධිය ලබා ගත්තේ නැහැ. මාස 6කට ඉතරම යුනිවර්සිටි එකෙන් ඩ්‍රොප් අවුට් වෙලා හිටියා. නමුත් මේ ග්‍රැජුවේෂන් පාටි එක වාට් සූදානම් කරපු එකට හේතුව තමන්ගේ පවුලේ කට්ටියව එකම තැනකට රැස් කරන්න ඕනේ කියන එකට තමයි. බාට් ගාව දැන් සැලසුමක් තියෙනවා. නමුත් මේ සැලසුම තමයි ජීවිතේම උඩි අඩිකුරු කරන්න යන ගොඩක් භයංකරම සැලසුම කියලා ඔහුට ඒ වෙලාවේදී දැනෙන්නේ නැහැ. ඩිනර් පාටි එක ඉවර වුණු විගසම පවුලේ කට්ටියව අඩගාගෙන තමන්ගේ කාර් එකෙන් නිවසට යනවා. නිවසට ගියපු ගමන්ම නිවස ඇතුළට මුලින්ම ඇතුළුුනේ බාට්ගේ සහෝදරයා කෙවින්. එහෙදි මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙක් හිටගෙන ඉන්න එක දකිනවා. දැකපු ගමන්ම ඔහු හිතුවේ මේක තමන්ගේ සහෝදරයා බාට් සූදානම් කරපු ප්‍රැන්ක් එකක් කියලා. හිනා වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක ප්‍රැන්ක් එකක් නෙමෙයි. ඒ වෙලාවේදී ඒ මුහුණු ආවරණය කරගත් පුද්ගලයා තමන් ළඟ තිබුණු ගන්නික අරන් කෙවින්ගේ පපුවෙම වැඩි තියෙනවා. ඉන්පස්සේ ළඟින් හිටිය මව පැට්‍රිසියාට වැඩි තියෙනවා. කෙවින් ඊළඟ නිමේෂයේම මරණයට පත් වෙනවා. පැට්‍රිසියා රෝහලට රැගෙන යන අතරතුරම මරණයට පත් වෙනවා. බාට්ගේ පියා වෙඩි තියපු පුද්ගලයාව අල්ලගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී ඔහුගේ උරහිසට වෙඩි වදිනවා. බිම වැටෙනව ඔහුට නැගිටින්න බැරි වෙනවා. දැන් බාට් ඒ පුද්ගලයාව අල්ලගන්න උත්සාහ කරනවා. මේකදී බාට්ගේ අතට වෙඩි වදිනවා. නමුත් මේ හැම දෙයක්ම බාට්ගේ සැලසුමේ කොටසක්. පොලිසියට තමන් ගැන සැකෙහි දෙන්නේ නැතිවෙන්න අවසානයේදී තමන්ට වෙඩි තියන්න කියලා තියෙනවා. තමන්ගේ පවුලේ කට්ටියව වෙඩි තියලා මරන්න හිට්මෑන් කෙනෙක්ව හයර් කරලා තියෙනවා. තමන්ගේ පවුලට අයිති 1 මිලියන් ඩොලර් ඉන්ෂුරන්ස් සල්ලි ටික තනියෙන් භුක්ති විඳින්න මේ වගේ සැලසුමක් ඔහු ක්‍රියාවට නංවලා තියෙනවා කියලා දැනගන්නට ලැබෙනවා. උසාවියේදී ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා. බාට් තමන්ගේ පවුලේ අයගෙන් ඔහුට අවශ්‍ය දේ ඉල්ලලා තිබ්බොත් ඔවුන් හැම දෙයක්ම අරන් දීලා තියෙයි. නමුත් බාට් මුදල් වලටත් වඩා වටිනා ඔවුන්ගේ ජීවිතය උදුරගෙන තියෙනවා. අවසානයේදී නිවසට යන්න ඉස්සර පාටි එකේ ගත්තු ෆොටෝ එක තමයි මේ. ඩයිවින් කරනවා කියන්නේ ගොඩක්ම ත්‍රාසජනක දෙයක්. ඒකෙනුත් කේව් ඩයිවින් කියන එක කියන්නම අවශ්‍ය නැහැ. ගොඩක්ම ත්‍රාසජනක දෙයක්. සාමාන්‍යයෙන් ඩයිවින් කරනකොට ඔක්සිජන් සිලින්ඩර් එකේ මොනවා හරි ප්‍රශ්නයක් නැතිනම් ඩිවයිස් එකේ ප්‍රශ්නයක් නම් උඩට එන එකම ප්‍රමාණවත්. නමුත් කේව් ඩයිවින් එකේදී එහෙම නැහැ. අතරමඟදී මොනවා හරි ප්‍රශ්නයක් නම් ඔබ ඒ මාර්ගයෙන්ම නැවතත් ඇවිත් ඉන්පස්සේ තමයි උඩට එන්න පුළුවන්.
මේ වගේ වෙලාවක ගොඩක් කෙටි මාර්ග පහු කරලා ඉන්න අවශ්‍යයි. ඒ වෙලාවේදී ඒ වගේ තැන්වල හිර වුණොත් නැතිනම් කලබලයට පත් වුණොත් අපි ළඟ තියෙන ඔක්සිජන් තවත් වේගෙන් වැය වෙන්න පටන් ගන්නවා. මේ වගේ ගොඩක් ඩයිවර්ස්ලගේ ජීවිතය නැති වෙලා තියෙනවා. මේ වගේ දේවල් වළක්වන්න තමයි අනතුරු හැඟවීමේ පෝරුව වතුර යටින් තියලා තියෙන්නේ. 2005 ජනවාරි 5 වෙනිදා ඩේවිඩ් සා කියන ගොඩක් අත්දැකීම් තියෙන ඩ්‍රයිවර් සවුත් අප්‍රිකාවල තියෙන බුෂ්මන් හෝල් කියලා හඳුන්වන එක් අංශුවක් තරම්වත් එලියක් නැති අන්ඩර්වෝටර් කේව් එකක් ඇතුළට ඩයිවින් කරන්න සූදානම් වෙනවා. මේ කේව් එක ගොඩක් අත්දැකීම් තියෙන ඩයිවර්ස්ලගේ ජීවිතය උදුරගෙන තියෙනවා. මේ නිසා මේක ඇතුළට යන්නම ගොඩක් දෙනෙක් බය වෙනවා. ඒකත් නැතුව ඩේවිඩ්ගේ හොඳම යාළුවෙක් වන ඩියාන් අවුරුදු 10කට ඉස්සර 1994 දී මේ කේව් එක ඇතුලේ තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. ඒ දවසේ ඉඳන් ඔහුගේ ශරීරය ඒ කේව් එක ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් ඉන්පස්සේ තමන්ගේ අවුරුදු 10ක ඩයිවින් එක්ස්පීරියන්ස් එකේ විශ්වාසය තබලා තමන්ගේ හොඳම යාළුවාගේ ශරීරය එහි ඉඳන් එළියට අරන් වෙමු කියලා තීරණය කරනවා ඩේවිඩ්. නමුත් අවාසනාවකට ඩේවිඩ්වත් මේ කේවක බිල්ලට ගන්න මාන බලමින් ඉන්නවා කියන එක ඒ වෙලාවේදී ඔහුට දන්නේ නැහැ. තමන්ගේ යාළුවාගේ ශරීරය එළියට අරන් ගන්න පුෂ්පන් හෝල් එක ඇතුළට ගියපු ඩේවිඩ් නැවතත් උඩට ආවෙම නැහැ. ඩේවිඩ් පුෂ්පන් හෝල් එකට යන්න ඉස්සර කැමරාවක් තමන්ගේ හිස්සේ සවි කරගෙන හැම දෙයක්ම රෙකෝඩ් කරන්න පුළුවන් විදියට සකස් කරලා තියෙනවා. දැන් ඔයාලා බලාගෙන ඉන්න මේ ෆොටෝ එක තමයි ඔහුගේ අවසාන ෆොටෝ එක. ඒකෙදි පෙන්වන්නේ ඩේවිඩ්ගේ යාළුවා වන ඩියාන්ගේ මෘත ශරීරය. නමුත් ශරීරය එළියට අරගෙන එනවා කියන එක ගොඩක් අමාරු දෙයක්ව තිබිලා තියෙනවා. මේකේ සම්පූර්ණ ෆුටේජ් එක මම ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා තියෙනවා. ටෙලිග්‍රෑම් ගෲප් එකට තවම ජොයින් වෙලා නැති අය ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා, ජොයින් වෙලා මේ ෆුටේජ් එක බලන්න. ඩේවිඩ් ඔහුගේ යාළුවාගේ ශරීරය එළියට රැගෙන එන්න සටන් කරමින් ඉන්නේ අඩි 825ක ගැඹුරක ඉඳලා. එහෙනම් හිතලා බලන්න කොච්චර පීඩනයක් තිබිලා ඇතිද කියලා. එහිදී හුස්ම පිටකරන එකම ගොඩක් අමාරු දෙයක්ව තිබිලා ඇති. එතකොට තමයි ඒ ෆුටේජ් එකේ ඔහුගේ අන්තිම නිමේෂය සටහන් වෙලා තියෙන්නේ. තමන්ගේ යාළුවාගේ ශරීරය අරගෙන එන්න උත්සාහ කරනකොට හුස්ම පිට කරන්න බැරුව ඩේවිඩ් නැවතත් උඩට යමු කියලා බලනවා. නමුත් එතකොට තමයි ඔහු දැනගන්නේ ඔහුගේ යාළුවාගේ බෑග්පැක් එක ඔක්සිජන් සිලින්ඩර් එකේ හිර වෙලා තියෙනවා කියලා. ඒක අයින් කරලා උඩට එන්න කොච්චරක්දෝ උත්සාහ කරනවා. නමුත් අන්තිම වෙනකම්ම ඔහු සටන් කරලා අයින් කරගන්න අපොහසත් වෙනවා. තමන්ගේ යාළුවාගේ ශරීරය රැගෙන යන්න ආපු ඩේවිඩ් ඒ කේව් එක ඇතුළෙම මරණයටපත් වෙනවා. ඩේවිඩ් කේසා ඩියාන්ගේ ශරීරය දැන් රිකවර් කරලා තියෙනවා. ඒ බුෂ්මන් හෝල් එකට යන්න ඉස්සර අන්තිමටම ගත්තු ෆොටෝ එක තමයි මේ. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්න, ඔයාලගේ යාළුවන් සමගත් ෂෙයා කරන්න. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව වීඩියෝස් බලාගෙන ඉන්නව නම් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්නම්. සුබ දවසක්.